ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර තියෙන එක්දින් තරගාවලිය කණ්ඩායම් දෙකටම ගොඩක් වැදගත්. මේ කණ්ඩායම් දෙකම මේ වෙද්දී එක මට්ටමක ඉන්න නිසා අනපේක්ෂිත පෙරලි කරන කණ්ඩායම් දෙකක් නිසා තරගාවලිය ගැන ලොකු අවධානයක් ප්‍රේක්ෂකයන්ගේ තියෙනවා. තරගාවලියට එන කොදෙව් සංචිතයේ ප්‍රබල ප්‍රතිකරුවන් දෙදෙනෙක් හැලෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. යෝග්‍යතා පරීක්ෂණයේ අසමත් වීම නිසා මේ විදිහට සංචිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. මැදපෙළ ප්‍රබලම ප්‍රහාරකෙක් වන ෂිම්රන් හෙඩ්මයර් එක්ක ආරම්භක ප්‍රතිකරු එවින් ලෙවිස්. මේ දෙන්නගේ අහිමි වීම ගැන කොදෙව් තේරීම් කමිටු සභාපති රොජර් හාපර් කියන්නේ ඔවුන් දෙදෙනාගේ අහිමිවීම කණ්ඩායමට ලොකු පාඩුවක් කියලා. ලෙවිස් හෙඩ්මයර් දෙන්නම ලංකා සංචාරයෙන් ඉවත් කරන්න වෙනවා. මොකද දෙන්නටම යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙන්න බැරි වුණා. ලෙවිස් පසුගිය කාලේ කණ්ඩායමේ හොඳින්ම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා. අයර්ලන්ත කණ්ඩායමේක හොඳට සෙල්ලම් කළේ ලෙවිස්. මැදපෙළ ලොකු දෙයක් කරන ක්‍රීඩකෙක් තමයි හෙඩ්මයර්. එනිසා මේ දෙන්නම නැති වෙන එක ලොකු පාඩුවක් අපිට. මේ ප්‍රතිකරුව දෙන්න වෙනුවට කොදෙව් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ පසුගිය කාලේ කොදෙව් දේශීය තරඟවල වැඩ පෙන්නපු ඩරන් බ්‍රාවෝ එක්ක රෝමන් පවෙල්. බ්‍රාවෝ දේශීය පිටියේ ඉනිමකට ලකුණු 96ක සාමාන්‍යයක් එක්ක ලකුණු 4 ඉද්දී කණ්ඩායම කැඳවලා තියෙන්නේ. වේගෙන් ලකුණු ලබා ගන්න ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ රෝමන් පවෙල් දේශීය පිටියේ පසුගිය තරඟවල ලකුණු 412ක් ප්‍රහාරක වේගය 160ක රඳවාගෙන රැස් කරලා තමයි කණ්ඩායමට එන්නේ. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ දෙන්නෙක් කැපිලා කියලා සැලසුම් සුසුමක් කියලාන්න බැරි වෙයි. මේ දෙන්නට අමතරව තුන්ගිරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ටත් ඉන්දියා සංචාරයට කලින් සිදුණු ආබාධ සුවහතට හැරිලා නිසා කණ්ඩායමට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා සංචාරය ගැන කොදෙව් තේරීම් කමිටු ප්‍රධානි රොජර් හාපර් කියලා තිබුණේ ලංකාව ලංකාවේදී පරාද කරන එක ලෙහෙසි නැහැ කියලා. අපි කණ්ඩායම පසුගිය කාලේ ටික ටික දියුණු වෙනවා දැක්කා. අෆ්ගනිස්තාන කණ්ඩායමක් වගේම ඉන්දියා කණ්ඩායමක්වත් පෙන්නපු දක්ෂතා ගැන සතුටුයි. ඒ වගේම අවසන් වතාවට සෙල්ලම් කරපු අයර්ලන්තයේ තරගාවලියත් අපි හොඳට කළා. ඒ කොහොම වුණත් ලංකාවට ගහන්න ලේසි නෑ. මොකද ලංකාවේදී ලංකා කණ්ඩායම ගොඩක් ශක්තිමත්. ඒ නිසා මේ තරගාවලිය ගැන අමතර අවධානයක් යොමු කරන්න ඕන. මොකද ඔවුන් පරාද කරන්න නම් විශේෂ දෙයක් කරන්න වෙනවා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාවට එන්න කලින් කොදෙව් ක්‍රිකට් තේරීම් ලොක්කා අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවේදී ඔබට සුබ දවසක්.